ප්‍රංශයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන්ගේ මධ්‍යවාදී සන්ධානය පරාජයට පත්වනු ඇතැයි පූර්ව මත විමසුම් මගින් හෙළි කර තිබෙනවා. ඒ අනුව යුක්රේනයට යුද ආධාර සැපීමට එරෙහි ලී පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය බහුතරයක් බලය හිමිකර ගැනීමට නියමිත බවයි නිවේදනය කළේ. යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී එමෑනුවෙල් මැක්‍රෝන්ගේ පක්ෂයට 15%ක් තරම් අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබීම සමග හදිසි මහමැතිවරණයක් ඇඳවීමට කටයුතු කර තිබුණා. ඒ අනුව ජුනි 30 වනදා මැතිවරණයේ පළමු අදියර පැවැත්වෙන අතර ජූලි 7 වනදා දෙවන වටේ ඡන්ද විමසීම සිදු කරන බවයි අනාවරණ කළේ. මේ වන විට නිකුත් කර ඇති මත විමසුම් මගින් යුක්රේනයට හමුදා යැවීමට එරෙහි ලී පෙන්ගේ පක්ෂයට ආසන 235ක් හෝ 265ක් අතර ප්‍රමාණයක් ලැබෙනු ඇති බවයි හෙළි කර ඇත්තේ. එය එම පක්ෂයේ දැනට පවතින ආසන 88 3 ගුණයකින් වර්ධනය වීමක් විය හැකි බවද වාර්තා කළා. ජනපති මැක්‍රෝන්ගේ මධ්‍යවාදී සන්ධානයට ආසන 125ක් පමණ ලැබෙනු ඇති අතර එය දැනට පවතින ආසන 250 හරි අඩකින් පහත වැටීමක් විය හැකි බවද හෙළි කර තිබෙනවා. යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලී පෙන්ගේ පක්ෂය 31% ඡන්ද ප්‍රමාණයක් හිමිකරගත් බැවින් මෙය ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු රජයක් පිහිටුවීමට මධ්‍යවාදී සන්ධානයට අවස්ථාව අහිමිවීම තහවුරු කරන බවද දැනුම් දී තිබුණා. එමෑනුවෙල් මැක්‍රෝන්ගේ ධූර කාලයේ තවත් වසර 3ක් ඉතිරිව පවතින බැවින් විපක්ෂයේ රජයක් සමග ඇතැම් තීන්දු සඳහා අර්බුද මතුවී හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා සතුව පැවතියද ඒ සඳහා ප්‍රංශයේ අයවැය මගින් මුදල් වෙන් කිරීමට බාධා මතුවනු ඇති බවයි දැනුම් දී ඇත්තේ. යුක්රේනයට ආධාර ලබා දීම හා වෙනත් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මුදල් වෙන් කර ගැනීමට ප්‍රංශ ජනාධිපතිවරයාට මේ සමග අභියෝගයක් මතුවී හැකි බවද ප්‍රංශ පුවත් සේවයේ වාර්තාවක් මගින් සඳහන් කළා. මෙහිදී මැතිවරණය ජය ගැනීමේ හැකියාව පවතින ලී පෙන්ගේ පක්ෂය සංක්‍රමණිකයන් ප්‍රංශයට ඇතුළු කර ගැනීමට දැඩි විරෝධයක් දක්වන බවයි හෙළි කර ඇත්තේ. එම පක්ෂය පාලනය කරන රජයක් මගින් සංක්‍රමණිකයන් එරටට ඇතුළු කර ගැනීම සීමා කරනු ඇති අතර ඇතැම් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ සූදානමින් පසුවන බවද අනාවරණ කළා. යුක්රේනය වෙත ප්‍රංශ හමුදා යොමු කිරීමේ තීරණයට කිසිසේත්ම සහය නොදෙන අතර රුසියාව සමග යුද්ධයකින් ප්‍රංශය වළක්වා ගැනීමට සියලු පියවර අනුගමනය කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලී පෙන් අවධාරණය කළේ. යුක්රේනය වෙත ප්‍රංශය දක්වන කොන්දේසි විරහිත සහය වෙනසකට ලක්වනු ඇති අතර ඇතැම් තීරණ දෙවරක් සලකා බලනු ඇති බවද පවසා තිබෙනවා. මේ සමග බහුතර බලයක් සහිත රජයක් පිහිටුවීම සඳහා ලී පෙන් විසින් කුඩා අන්ත දක්ෂිණාංශික පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ප්‍රංශයේ කොන්සර්වේටිව් ලෙස් රිපබ්ලිකේන්ස් හරිත පක්ෂය මෙන්ම වාම සමාජවාදී පක්ෂය සමගද සාකච්ඡා සිදුවන බවයි අනාවරණ කළේ. මේ අතර ප්‍රංශයේ මධ්‍යවාදී පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියලුම අවාසිදායක තත්ත්වයන් මැද පවා යළි බහුතර බලයක් ලබා ගන්නා බවට ජනාධිපතිවරයා විශ්වාසයෙන් පසුවන බවයි. ප්‍රංශයේ ජීවන වියදම සංක්‍රමණ ප්‍රතිපත්ති ගැටලු පිළිබඳ ජනතාව දැඩිව සැලකිලිමත් වුවද ආරක්ෂක අවධානම සම්බන්ධයෙන්ද පාලක පක්ෂය අවධානයට ලක් කිරීමට සූදානම් බවයි දැනුම් දී ඇත්තේ. යුරෝපා සංගම් මැතිවරණයේදී දක්ෂිණාංශික කණ්ඩායම් අනපේක්ෂිත ඉදිරියක් දිනාගත් අතර බෙල්ජියම තුලදී අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට 7% ඡන්ද ප්‍රමාණයක් පමණක් ලැබී තිබුණා. ජර්මනියේ ඕලාෆ් ෂෝල්ස්ගේ පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් දශක ගණනාවකට පසු අවම ඡන්ද ප්‍රමාණයකට ළඟා වූ අතර 14% ප්‍රමාණයක් සමග දෙවන ස්ථානයට පත්ව තිබුණා. නෙදර්ලන්තය සහ ඉතාලිය ඇතුළු අනෙකුත් යුරෝපා සංගම් ප්‍රාන්තවලද මීට සමාන තත්ත්වයක් මතුව ඇති බවයි හෙළි කර ඇත්තේ. කෙසේ වෙතත් යුරෝපීය කොමිසමේ සභාපති උරුසුලා වොන්ඩලයන්ගේ මධ්‍යවාදී කණ්ඩායම 26% ආසන සමග යුරෝපීය පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම ලෙස පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව විවිධ මට්ටමේ බලපෑම් මතුවී හැකි වුවද යුක්රේන හිතවාදී පාලනයක් යුරෝපා සංගමේ අඛණ්ඩව පැවතිය හැකි බවයි අවධාරණය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.